ආයුබෝවන් ඔයාලා හැම දිනාටම ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ කාංචනා හෙන්න දිගේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ඉතා හොඳින් ඉන්න ඇති කියලා අපි හිතනවා. අපි අද මේ සූදානම් වුණේ පුංචි දානයක් දෙන්න. පුංචි දානයක් කිව්වට මේක අපි දෙන්නේ බල්ලන්ට. ඇත්තටම මේක ගොඩක් කල් හිතන් හිතන් හිටියට දෙන්න අපට දවසින් දවසයක මඟ හැරුණා. ඉතින් අපි හිතුවා අද කොහොම හරි එක කරගන්න ඕන කියලා. ඒක නිසා අපි උදේම ඒ වැඩ ටික ලේස්ති කරගත්තා. උදේම ඒ බල්ලන්ට උවමනා කරන කෑම එක හදාගත්තට අපි මේක දෙන්න ගියේ හවස. මොකද බත් එක ටිකක් අපිට ඕන වුණා නිවුනට පස්සේ ගිහින් දෙන්න. මොකද රස්නෙන් දෙන්න බෑනේ. බල්ලෙකුණත් බඩගින්නේනේ ඉන්නේ. ඇවිල් එක පාටම කෑවොත් එහෙම අපිට වගේ පිඹලා කන්න බෑනේ. කට එහෙම පිච්චිලා දිව පිච්චිලා කන්න බැරි වුණොත් එහෙම ඒකෙන් අපිට තවත් පව් සිද්ධ වෙනවනේ. අපි කරන පින් අතේ වැඩිනුත් වැඩක් නැති වෙන නිසා අපි ඒක හවස දෙන්න තීරණය කරගත්තා. හවස වෙනකොට ගෙදර ඉතුරු වුණේ මමයි අම්මයි චුටි දෝණි විතරයි. අනිත් අය නංගි ෂොප් එකට ගිහිල්ලා නංගිගේ බබයි මහත්තයයි එක්ක තාත්තා ගෙදර හිටියා. තාත්තා ගෙදර හිටියට උදේ වැඩ වලට මහන්සි වුණ නිසා තාත්තා ටිකක් විවේක ගන්න ගියා. ඉතින් දැන් මේ අපි සූදානම් වෙන්නේ ඒවා ලේස්ති කරගෙන බෙදන්න යන්න. එහෙම බෙදන්න යනකොට අපි ඔක්කොම ලේස්ති කරගෙන එළියට බහින්න හදනකොටම අපේ ගේදරකඩ ඉස්සරහටම අමුත් එක්ක ආවා. බලන්නකෝ කවුද ආවේ කියලා ඔයාලා. කොහෙදෝ ඉඳලා කවදාකවත් දැකපු නැති බල්ලේ ගේදරකඩට ගාවටම ආපු නිසා අම්මට ඕනුණා මුලින්ම එයාට දෙන්න. අම්මගේ හිතට සතුට හිතුණා. මොකද අපි දුර ගිහිල්ලා දෙන්න හදනකොට අපේ ළඟටම ආපු එකට. අපි දැන් යන්න ලේස්ති වෙනකොටම එයාට ආපහු මදි වෙලාද කොහෙද ආපහු දොරකඩ ළඟට ඇවිල්ලා හිටියා. අම්ම දෙවෙනි පාරට ගියා එයාලට කෑම ටිකක් ගිහින් දෙන්න. ඉවරයි කහලා. නැහැ මදි වෙලා තමයි අර. ඒ යනකොට බයෙටද කොහෙද පැනලා දිව්වා. ඒ වුණාට මං හිතන්නේ අපි කෑම ටික දාලා ගියාට පස්සේ ආපහු ඇවිල්ලා කාලා ගිහිල්ලා තියෙනවා. අපි කෑම ටික බෙදන්න යන්න හැදුවේ ගම වටේ වුණාට පස්සේ හිතුණා ගමේ අය ඇච්චුව දැන් මේ ඉන්න අය කාලා ඉන්නේ දවල්ට පාරේ බීච් එකේ එහෙම ඉන්නවා කට්ටිය ටිකක් අපිට ගිහින් දෙන්න කියලා. ඒක නිසා අපි හිතුවා බීච් එකට ගිහිල්ලා ඉතුරු කෑම ටික දෙන්න. බීච් එකට ගිහිල්ලා කෑම බෙදන්න හේතුවත් බීච් එකේ තිරපු අයට අපි ගිහින් දුන්නා. ගිහින් දීලා බත් ගොඩක් තිබුණු නිසා බත් ඉතුරු වුණා. ඊට පස්සේ අම්මා ගෙදර ඇවිල්ලා තාත්තවත් එක්කන් ගියා ටවුන් එකට. අපට උස්සන් යන බැරි නිසා බයිසිකලේ තියාගෙන තාත්තයි චූටි බබයි අම්මයි ආපහු ගියා. ඒ ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා යාලා ගියපු නිසා. මම ගියේ නැහැ. ඔක්කොටම සතුටුයි. ඇවිල්ලා කිව්වා ඔක්කොම ඉල්ල ඉල්ල කෑවා වගේ කියලා. හැමෝම එක තැනකට ගිහිල්ලා දෙන්න හදනකොට ගොඩාක් කට්ටිය ආවා කිව්වා. බලු රංචුවක් එහෙම රංචුවටම කන්න දුන්නා කිව්වා. ඉතින් අපි පුංචි පුංචි සතුටු වෙන්නේ පුංචි පුංචියට සතුටු වෙන්නේ මේ වගේ පුංචි පුංචි දේවල් කරලා.
අපි ඉතින් හිතුවා ඒකත් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඇත්තටම මේ දවස්වල බීච් එකේ නාන්න බෑ. බීච් එක හරිම සැරයි. වතුර ගොඩක් උඩට එනවා. සිප්පි කටුනම් ගොඩ ගහලා තියෙනවා ගොඩක්. කැමති කැමති සිප්පි කටු තියෙනවා. කිරි කවඩියෝ ඉන්නවා. චුටි බබාලට ඉස්කෝල වලට ඕන සිප්පි කටු හොල ගන්න පුළුවන්. කොච්චර වැඩි හිටිය වුණත් අදටත් වැල්ලට ගිහාම සිප්පි කොඩු කොඩ ගහලා තියෙනවා නම් කවඩියක් දෙන්නේ තුන් දෙනෙක් හරි අහුලගෙන එන පුරුද්ද අපට අදටත් තියෙනවා. ඉතින් මේ සතුරු දවසේ ඔයාලත් ඒ සතුරු බෙදාගන්න එකතු වුණාට බොහොම ස්තුතියි. අපේ චැනල් එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ තව දේවල් බලන්න ඕන කියලා හිතෙනවා නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔයාලගේ චිත්‍ර දැනෙන කමෙන්ට් එක පහලින් දාගෙන යන්න. අපිට ඒක ලොකු සතුටක්. මේ අපි දඟපැන්කි අම්මලා අම්ම ගෙදර ගිහිල්ලා තාත් එක්කන් එනකන් අපි බීච් එකට වෙලා ආයේ බත් බාල්දි ටිකක් තියාගෙන හිටියා. මොකද උස්සන් යන්න බැරි නිසා අපි ඒ ඉන්න ගම පොඩි ෆොටෝ ෂූට් එකකුත් කරා. මේ තියෙන්නේ ෆොටෝ. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ආදරේ ඔයාලට.